Suba Sandewak, Suba Sandewak, ada api Dilshan kiwa wage, poda balamu api wartaman jiwite tutu denna wu karna wak. Iti me dewacne palaweni potuta kiani upati potuta kela hemadekamu upata eki tibena nisa. Mam mehema potat tino akela darangane hitiye ne. Namun tigdas namsiya attawe Desember maase ape usaspela vibhagayata mam indagattata passe yaluwek ekka athibu vaada vivadayakadi eya kiwwa oya me hemathissema bible e gana tarka utarka karanne eka kiyawala thiyenawada kiyala mam kiwwa oya parana pot kiyawanna mokotada eka kalinasthina wedak kiyala etukotta mage yaluwa kiwwa kiyopu deyak kiyopu nathi deyak gana tarka karanne modiyo pamanai kiyala ithin mata mekata tikak kiyindit giya මොත කවුරුත් මට මොඩයා කියලා තිබුණේ නැහැ. එහෙත් ඔහු කියපු එක ඇත්තක් තිබුණ නිසා මම කියවන්න පටන් ගත්තා. යම් දෙයක් මුලින්ම කියවන්න එපා. එතකොට තමයි මට මේ පළවෙනි පොත හම්බුනේ උත්පත්ති කියලා එකට නම තියලා තියෙන්නේ. මොකද ඒකේ තිබෙනවා විශ්වෝත්පත්තිය, ලෝකෝත්පත්තිය, මිනිසාගේ උත්පත්තිය, එතකොට පරිසර සිස්ටම්ස් ඔක්කොම වල උපත ඒකේ තිබෙනවා. දෙක කියනවා පටන් ගැනීමේදී දයන් වහන්සේ අහසත් පුලවත් මැවුස් එක කියලා. එතකොට අපිට මේකෙන් දැනට අවශ්‍ය වෙන කාරණය ලෝකෙට පටන් ගැනීමක් තිබුණා කියලා. ඒක දැන් අද අපි විවාදයකට එළඹෙන්නේ නැහැ. මම මේ ගැන ලොකු පොතක් ලියලා තිනවා කිදුදහම සහ විද්‍යාව කියලා. ඒක අපේ සරසවි පොත් සාප්පුවලින් ලංකාවේ ඕනෑම තැනකින් ලබා ගන්න පුළුවන්. දැනට අපිට වැදගත් වෙන්නේ පටන් ගැනීමක් තිබුණා. එතකොට මේ අපේ ගැලැක්සි එක දිහා බලනකොට විද්‍යාඥයන්ට පේන්න තියෙන හබල් ටෙලස්කෝප් පරමය වලින් බලනකොට අපේ ගැලැක්සිය මුල් කරගෙන අනිත් ඔක්කොම විශ්වයේ අපේ ගැලැක්සිය කේන්ද්‍ර කොටගෙන විශ්වයේ අනෙක් වස්තුන් මෙහෙම සෑහෙන ප්‍රවේගයකින් ප්‍රවේගය වැඩි වෙමින් ඒ කියන්නේ තොරණයක් සහිතව භෞතික විද්‍යාව දන්නාට මේක තේරෙයි තොරණයක් සහිතව එන්න එන්න එක්ස්පෑන්ඩින් වෙන යුනිවර්ස් එකක විශ්වයක තමයි අපි ඉන්නේ. එතකොට ඒවා ඒ තොරණය මේ ගණන් කරලා බැලුවම පේන්න තියෙන්නේ අපේ ගැලැක්සි ඉඳලා තමයි මේගොල්ලෝ මේ විහිදලා යන්නේ. ඉතින් ඒ පටන් ගත්ත විකාශනය හෙවත් මේ ඇක්සලරේෂන් එක දිගටම වේගන යනවා බව තමයි පේන්න තිබෙන්නේ. ඉතින් එවැනි මෙහෙම යන බලවේගයක් තිබෙනවා. එතකොට අපි දන්නවා ගුරුත්වාකර්ෂණය හැම ගුරුත්වාකර්ෂණය ග්‍රැවිටි කියන එකත් ලෝකේ තිබෙනවා නිකන් ජාලයක් වගේ. එතකොට ග්‍රහලෝක ග්‍රහ වස්තුන් ඔක්කොම අර ග්‍රැවිටි එක නිසා තමයි මෙහෙම එක්තැන් වෙලා තියෙන්නේ. දැන් මේ වගේ ඇක්සලරේටින් විකාශනය වෙන ෆෝස් එකක් තිබුණේ නැත්තම් ග්‍රැවිටි එක නිසා ඔක්කොම මෙහෙම එකිනෙකාට ඇකිලිලා ඒකට ඉම්ප්ලෝෂන් කියනවා. ඉතින් කවුද මේ දෙක බැලන්ස් කරලා තියෙන්නේ කියලා මුලදීම විද්වත් ප්‍රශ්නයක් එනවා. ඉතින් අපි නම් හිතන්නේ මේ දෙවියන් වහන්සේ තමයි මේක බැලන්ස් කරලා තිබෙන්නේ. නමුත් අද අපි තේරුම් ගන්නේ පටන් ගැනීමක් තිබුණා. එතකොට සාධාරණ ප්‍රශ්නයක් එනවා පටන් ගැනීමක් තිබුණා නම් අවසානයකුත් තියෙයිද කියලා. ඒකට අද අපි උත්තර දෙන්න යන්නේ නැහැ. නමුත් පටන් ගැනීමක් තිබුණා. එතකොට ඊළඟට කියනවා පොළව වනාහි පාළුව හිස්ව තිබුණේ. මේකේ වචන දෙකක් තිබෙනවා. පාළුව හිස්ව තිබුණා කියන්නේ මේ without form සහ chaos. ඒ කියන්නේ මේ ලෝකේ එක තත්ත්වයක් තියෙනවා එන්න එන්න ප්‍රයෝජනවත් ශක්තිය අඩු වෙගෙන යනවා. නිෂ්ප්‍රයෝජනවත් ශක්තිය හැවත් chaos වැඩි වෙගෙන යනවා. එතකොට මේක එන්න එන්නම මේ தত্ত্বය යනකොට කොහටද යන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් පාළුව හිස්ව තිබුණා. දැන් මිනිසාගේ ජීවිතය ගත්තම මේ ගතිය තිබෙනවා. දැන් නිකන් මල් පාත්තියක් නිකන් තිබුණත් පාළුව වෙනවා හිස් වෙනවා ඒක එන්න එන්න අක්‍රමික වෙනවා. ඉතින් අපේ ජීවිතෙත් අපි නිකන් තිබ්බොත් එන්න එන්න අක්‍රමික වෙනවා. ඉතින් අපි ගොඩක් උත්සාහ ගන්නවා මේ පාළු භාවයයි හිස් භාවය හිස් කිව්වම පුරවන්නේ මොකෙන්ද පාළු කිව්වම මේක ක්‍රමිකව තබා ගන්නේ කෙසේද ආයෙත් මං කියන්නම් හිස් කිව්වම මේක පුරවන්නේ මොකෙන්ද මගේ ජීවිතේ පුරවන්නේ මොකෙන්ද
පාළු කියන්නේ මේක ක්‍රමිකව තබා ගන්න කෙසේද? ඉතින් ඒක තවදුරටත් කියනවා ගැඹුරක් තිබුණා එහි අන්ධකාරයක් තිබුණා. දයන් වහන්සේගේ ආත්මය ජලමත්වේ හැසිරුණා. ඒක තමයි මෝෂන්. එතකොට මෙතන අවකාශයක් ආවා, පටන් ගැනීමක් කිව්වම කාලය ආවා, ස්පේස් ආවා, ටයිම් ආවා, ඊළඟට මෝෂන් උත් ආවා. ඒ උන්වහන්සේගේ ආත්මය ජලමත්වේ හැසිරුණා. හැමතිස්සම අපි ඉන්න විශ්වයේ දේවල් භ්‍රමණය වෙනවා, චලනය වෙනවා. ඒ කියන්නේ අණු ඇතුළෙත්, පරමාණුය ඇතුළෙත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ඒ භ්‍රමණය වෙනවා, චලනය වෙනවා. චලනය ඇතුළු තමයි ලෝකේ මවල තියෙන්නේ. එතකොට දෙවන් වහන්සේ එළිය වේවා කිසේක අර ඩිල්ෂාන් කියෝවාගේ ආලෝක ශක්තිය මැව්වා. එවිට එළිය බිය. ඉතින් අපි දන්නවා මම මේක අදේවවාදීක ලෙස කියවනකොට මට හිතුණා මේක හරි හරි ෂෝක් නේ, මේක හරි නේ වැඩේ, මෙහෙම තමයි මේක කරන්න ඕනේ කියලා. මොකද ආලෝකය නිසා තමයි අපි ජීවත් වෙන්නේ. මොකද ආලෝකයේ ෆෝටෝන් හරිත වර්ණ පත්‍ර වලින් අරගෙන ඒකෙන් ඊළඟට කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන, ජල වාෂ්ප ලබාගෙන, මේ පිෂ්ඨය නිපදවලා, ඒ පිෂ්ඨය තුල කැලරි රඳවලා, යථා කාලෙදී ඒක අපේ ශරීරය ගත වෙලා, ඉතින් මේ එළිය වේවා. ඉතින් මේක හොඳ විශ්වකර්මයේ හොඳ සැලැස්මකින් හැදුවා එළිය වේවායි කිසේක. දැන් මේකට මම අනුවර්තනයක් ගේන්න කැමති, නැත්නම් තව යෙදුමක්. නිකන් ඔබට අද මේ ටිකේ කල්පනා වෙනවා නම් මේ කොවිඩ් එක ලෝකෙ කොහෙද යන්නේ? හරිම අක්‍රමික වෙලා හෙටක් ප්ලෑන් කරන්න බෑ. මේ පන්ති පටන් ගනීද, රැකියාවලට මොනවා වෙයිද, වෘත්තිය පුහුණුවක් පිළිවෙලට කරන්න බෑ. මේක කොහෙද යන්නේ? ඒ පාළු තත්වය, හිස් තත්වය, අන්ධකාරය තුනක් තියෙනනේ. පාළු, හිස්, අන්ධකාරය. මේකට කතා කළ හැකි කෙනෙක් ඉන්නවද? මෙසේ මුළු ලෝකයටම එළිය වේවායි කිය කෙනාට පුළුවන්ද මට පුද්ගලිකව මේක කියන්න? ඇත්තනම් උන්වහන්සේට මේක පුද්ගලිකව කියන්නත් පුළුවන්, කියන්නත් උන්වහන්සේ කැමති. අපි ඒකට එකඟ වෙනවා නම් මේ හඬ අපිට ඇහෙයි. දැන් අපේ ප්‍රශ්නයක් තියෙනවා, යම් දෙයකින් අපේ ජීවිතේ පිරුණා, ඒක හරි ගියේ නැහැ, තව එකක් ට්‍රයි කරනවා, හිස්කම පුරවන්න අපි ගොඩක් දේවල් කරනවා. ඊළඟට පාළු ගතිය මකන්නත් අපි ගොඩක් දේවල් කරනවා, මියුසික් කරනවා, එන්ටර්ටේන්මන්ට් කරනවා. ඉතින් මට හිතෙන්නේ අර අපේ උත්සාහය නිසා යම් දෙයක් අපිම කරගන්න, අර තමන් හිසට තමා තුමේ සවනල්ල, ඒ වගේවත් තිබෙනවනේ අපේ සංස්කෘතියේ. ඒ නිසා ඉන් එහාට අපිට පිහිටිය හැකි කෙනෙක්ට අපි කතා කරන්න ප්‍රමාද වෙනවද දන්නේ නැහැ. දයන් වහන්සේ එළිය වේවායි කීසේක, එවිට එළිය විය. එළිය යහපත් බව දයන් වහන්සේ දුටුසේක. දැන් මේකයි අපි ගතිය යුතු තීරණය. පාළු හැම දෙයක්ම පාළුවට යනවා. ඒ කියන්නේ සබඳතා බොහොම ප්‍රේමයෙන් වෙලි නේද? ජූලියට් රෝමියෝ වගේ. එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් සාලිය අශෝකමාලා වගේ. එහෙම නැත්නම් අර කවුද අර එක්ටම්ගේ හිටියේ උම්මාද චිත්‍රා සහ දීඝගාමිනී වගේ ප්‍රේමය පටන් ගත්තා. ටික කාලකින් මේක පාළුව හිස්වීම අඳුරක් ඒකට වී. එහෙම මේ தത്വෙට දෙවි පියා මටත් පෞද්ගලිකව කියයිද එළිය වේවා. එතකොට ඒ අර බලවේග තුන විසිරුවනවානේ. පාළුකම, හිස්කම, අඳුර, ඒ ප්‍රධාන අඳුරක් තමයි මට මම කරන වර්ධ මට පේන්නේ නැහැ, අනිත්‍ය කරන වර්ධ මට පේනවා. තව අඳුරක් තමයි මගේ ජීවිතයට උපරිම දේ තබා තිබෙන සැලැස්ම මම ඇතුළු වෙන්නේ නැතිව විටින් විට ස්ටාර්ට් ඇන්ඩ් ස්ටොප් පටන් ගන්නවා, නවතිනවා, පටන් ගන්නවා, නවතිනවා. එතකොට අපි අහලා බැලුවොත් මේක හරියටම පටන් ගන්නේ කෙසේදයි, තරණය කරන්නේ කෙසේදයි, පටන් ගැනීම, තරණය, සාර්ථක නිමාව, ඊළඟට ගුඩ් රිවෝඩ්, ඒ වගේ තැනකට අපි ඒකාන්තයෙන් ගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඉන්නවා. එයා ඒකයි මේ යාමේ සැලැස්ම දීලා තින්නේ. පාළුව තියෙන තැන, හිස්කම තියෙන තැන, අන්ධකාරය තියෙන තැන එයා එළිය වේවායි කිව්වම යහපත අපිට කරගත නොහැකි යහපත, අපි ගන්නා වූ තීරණ වල යහපත, අපි සිතන්නා වූ සිතුවිලි වල යහපත, අපි ඇති කරගන්නා වූ සම්බන්ධකම් වල යහපත. ඒ කියන්නේ අපේ හදත් දුෂ්‍යයි, අපි
ගෑන් ළමෙක් එක්ක එකහු වෙන්න පුළුවන් එයා එයාට අනර්ථයක් කරන නිසා නැත්නම් එයා අපිට යමක් දාන්න පුළුවන් අපිට අනර්ථයක් වෙන පිණිස නමුත් උන්වහන්සේ එළිය වේවායි කිව්වම අපේ සහජ නැමියාව අභිභව අපේ නයිසර්ගික අර පරිහානියට යෑම කෑස් එක නේද ඒක අර මොකද්ද දිල්ෂාන අර තව වචනයක් තියෙනවා අවස්ථිතිය දැන් මට ඒක මතක නැහැ කොහොම හරි අපි තුල ක්‍රියා කරන්න කෑස් වෙ ආ එන්ට්‍රොපි එන්ට්‍රොපිය එන්ට්‍රොපිය වැඩි වෙනවා නේද ඔය පාළු කියන්නේ ඔව් ඔව් අක්‍රමිකතාවය වැඩි වෙනවා ආ අක්‍රමිකතාවයේ වැඩි වෙන ගතියට දෙවිපියන්නම් වහන්සේ කතා කරනවා ඒ නිසා යේසුස් වහන්සේ ලොව පහළ වෙනකොට මෙහා ගැන කිව්වා උන්වහන්සේ තුල ආලෝකයේ විය උන්වහන්සේ තුල ජීවනයේ විය ඒ ජීවනය මිනිස්යන්ගේ ආලෝකයේ වූයේ ඔය කිව්වේ මොකද්ද උන්වහන්සේ අරගෙන එන ජීවනය නිසා හිස් දේවල් පිරෙනවා පාළු වෙච්ච දේවල් ක්‍රමික වෙනවා අන්ධකාරය වෙනකොට ආලෝකේනවා මට පේන්න පටන් ගන්නවා මගේ උපරිම යහපත තියෙන්නේ කොහෙද කියලා බිත්ති අල්ලාලා යන්න ඕනේ නැහැ අන්ධෙක් වගේ එතකොට මට වැරදුන තැනක් මට පෙන්වලා දුන්නා ඊළඟට උන්වහන්සේ යහපතේ නිර්මාතෘ කර්තෘ නිසා යහපත කියන්නේ උන්වහන්සේව මම පිළිගත්තට පස්සේ නපුරට එන දේවල් තුලිනුත් උන්වහන්සේට පුළුවන් යහපත කරන්න. ලෝකේ ගොඩක් නපුරු තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට අපේ අපි දන්නේ නැතුව වැරදි තීරණ වලට එළමෙන්න පුළුවන්. එහෙම ඔබට වෙලා තිබෙනවා. ඔබ හිතනවා නම් මට නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ මට එච්චර වැරදුනා. නැහැ. මේ මොහොතේ ඔබ කිව්වොත් නිර්මාතෘවරයාණනි. පාළු වූ හිස් වූ දෙයට ආලෝකය කතා කරන්නා වූ ජීවනය දෙන්නා වූ යහපත් එළිරන් ඔබ මාගේ මට යහපත කතා කරන්න මගේ ජීවිතේ වෙන්න තියෙන දේවල් යහපත නැමැති නැමියාවට ගෙනෙන්න උන්වහන්සේට පුළුවන් ඒක කරන්න ඔබට මෙතෙක් හිතලා තිබෙනවනම් මට වෙලා තිබෙන්නේ යහපතට වඩා යහපත කවුරු සමහර විට ඔබ හිතන්න පුළුවන් අරය නිසා මෙයා නිසා කියලා නමුත් දැන් ඔබට උන්වහන්සේ කියන ඔබ මාව පිළිගත්තොත් උන්වහන්සේ තුල ජීවනය තිබුණා එම ජීවනයේ මිනිසයන්ගේ ආලෝකයේ වූයේය ඒක ඔබ පිළිගත්තොත් උන්වහන්සේ තුල ජීවනය තිබුණේ ඒ ජීවනයේ මිනිසයන්ගේ ආලෝකයේ විය ඔබ ඒක පිළිගත්තොත් පිළිගත්තම් ඒ මෙතෙක් ඇදයට ගියේම ඔබට පේන මෙන්න ඒක කෙලින් වෙනවා ඔබ සමග විරසක වූ අය සමගි වෙනවා ඔබේම ජීවිතේ ඔබට සිද්ධ වෙච්ච දේවල් වල කිසිම යහපතක් වෙන්නේ නැති නමුත් දැන් ඒක යහපතට උන්වහන්සේ පරිවර්තනය කරන්න පටන් ගන්නවා. ඒකයි මේ වචනේ බලය. උන්වහන්සේ එළිය යහපත් බව දයන් වහන්සේ දුටුසේක. ඊළඟට උන්වහන්සේ තව එකක් කරනවා දයන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙනකොට එළියට දවාලයයි තිබුසේ. එතකොට ඔබට පේන්න පටන් ගන්නවා මේ දේ මම මේ විශ්වාස කරන දේ මම මේ ප්‍රතික්‍රියා කරන විදිය මේ පාළුව වැඩි කරනවා ඉස්තම වැඩි කරනවා අන්ධකාරයට මාර්ග ගෙනියනවා කියලා ඔබට පේන්න පටන් ගන්නවා එතකොට ඔබ යම් විශ්කයකින් ඉතර තිබුණා නම් මේක ධෛර්යය මේක ලබාවුපන් හැටි මට මේක වෙනස් කරන්න බෑ ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඔබට අස්පිට පේනන පටන් ගන්නවා දවසින් දවස උන්වහන්ස වෙනස් කරනවා ඒසි ශාන්සිය තුළ ජීවනයේ විය ඒ ජීවනය මිනිසුන්ගේ ආලෝකය විය. තව එකක් කියනවා. උන්වහන්සේගේ ආලෝකය අන්ධකාරයේ බබලයි. අන්ධකාරයට එය නිෂේධනය කරන්න හැකි. ඔබ අද පළවෙනි සැරේට ඒ ශාන්තිත කිව්වා කිව්ව මගේ අනුභවය දෙන්නේ කියලා. එතකොට ඔබ නිදිම තියෙනවා. අද විතරයි නේ මම කිව්වේ නමුත් මට විරුද්ධව බලපාන බලවේග කොපමණ කල්ලින් නම් තිබෙනවද? නමුත් ඔබ එහෙම හිතන්න ඕනේ. මොකද ඒ ඉන්දිය ආපු ගමන් මොකක්ද වෙන්නේ? එළිය යහපත් බව දැන් වහන්සේ දුටුසේ උන්වහන්සේගේ එළිය පටන් ගත්තම මෙතෙක් ක්‍රියා කරපු ඔබට අනර්ථයක් කරපු දේවල් අපලයක් ගෙනාපු දේවල් පාළුව ගෙනාපු දේවල් කඩා වැටෙන දේවල් සාමාන්‍ය සිංහල ව්‍යවහාරයේ කියන ශාපයක් වෙච්ච දේවල් උන්වහන්සේ වෙනස් කරනවා අර්ථකථනය වෙනස් වෙනවා මුඛයේ වචනය වෙනස් වෙනවා සිතේ සිතිවිල්ල වෙනස් වෙනවා ඇහි දැක්ම වෙනස් වෙනවා ඔබගේ හදගත ඔබ ගැන කියන දේවල් වෙනස් වෙනවා. මොකද අපි වැඩිම අහන්නේ අප
අපි හදවත අපිට කියන දේවල් තමයි විශ්වාස කරන්නේ වැඩක් නැහැ ගිහිල්ලා ඔය ජොබ් එක හම්බ වෙන්නේ නැහැ වැඩක් නැහැ ගිහිල්ලා හමුසේ ඔය ඉන්ටර්විව් එකෙදිත් පල් වෙනවා ඒවා ඒ ඇතුලෙන් කතා කරන හැටක් තිබෙනවා නමුත් යේසුස් වහන්සේ ඇතුලෙන් කතා කරන වෙනස් කරනවා ඒක මහන්සිය තුළ එළිය විය ඒ එළිය යහපත් බව අපිටත් පේන්න පටන් ගන්නවා ඊළඟට ක්‍රමේ උන්වහන්සේ අපිට විමසීමක් දෙනවා මගේ ජීවිතයේ අන්ධකාරයට පාළුවට හිස්කමට ගෙන යන දේවල් අපි වෙන් කරනවා අපිට ඒවා වෙන් කරගන්න බෑ ඒ සිතුවිලි ඇතුල් වෙනවා ඊළඟට අපි ඒ සිතුවිලි වදා කරන ටෙලිවිෂන් බලනවා පාන පිපි බලනවා ඊළඟට සෝෂල් මීඩියා ගිමිෂේ පුදා ගන්නවා හොඳ නැති වචනෙන් පණිනවා ඒ අපිට ඇතුළු වූ අපිට මේවා අතරින්න බෑ හරි අපිටම නැතිව ගන්න අරම ඉසරින් කියුවා අර සුනකයාගේ බල්ගේ ගුණපුරුකේ දැම්මත් කෙලින් වෙන්න බෑ හැදෙන ගහ දෙපෙත්තේදී දැනේ ගඟට ඉන්නමන් කැපුවා වගේ එහෙම ගොඩාක් මේ ඍණවාදී ප්‍රස්තාපිරුල අපි හිතට නැගෙනවා ඒව වෙන් කරගන්න ඒවා ඒ ප්‍රස්තාපිරුල අර්ථයක් තිබෙනවා නමුත් අපි ලෙඩේ ඩයග්නොසිස් කරාට වැඩන්නේ මම අහම වෛද්‍යවරේ මගේ අන්තිම නිලමේ පොස්ට් මගේ අන්තිම නිලමේ පොස්ට් එක රජයේ වෛද්‍ය පිටේක ෆාම්කොලොජි හෙඩ් එකක් මම ගොඩක් විද්වත් ක්ලිප්ස් මේ දවස්වල කරලා තිබෙනවා මේ කොවිඩ් ගැනත් වෙන විශ්යන් ගැන ඔබට ඒ විද්වත් ක්ලිප්ස් අවශ්‍ය නම් අපිට එවන්න WhatsApp එකට පණිවිඩය අපේ WhatsApp එක 076 313 4080 override කරලා අලුත් ප්‍රෝග්‍රෑම් කතාව වගේ ඒකට කියනවා යේසුස් වහන්සේ තුල ජීවනදායක විවස්ථාව කියලා. අපි නොසිතන හිතපු නැති තැන්වලට එළියක් වෙනවා. ඒ එළිය සමගම අපිව පාළුවට හිස්කමට අන්ධකාරයට ගෙන යන ක්‍රියාමාර්ග ප්‍රවණතා ඒ වලින් අපිට දැනෙනවා අගතියට යන දේ වෙනස් කරලා සුගතියක් ප්‍රගතියක් එන විදිහට අපේම සිතුවිලි මාලා උන්වහන්සේ ආරියස් අපි ගොඩක් පරාජය වෙන්නේ හිතෙන්නේ පරාජය වෙන්නේ අපිම අපි ගැන හිතන දේවල් වලින් අපි පරාජය වෙනවා ඒව වෙනස් කරන එළිය වෙන්කොට එළියට දවාල එළියා උන්වහන්සේ කිව්වා ඊළඟට අපි බලන්න යනවා උන්වහන්සේ තව එකක් කිව්වක් හරි ප්‍රයෝජනවත් සුප්පති පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය දෙවියන් වහන්සේ 27 ඉඳලා කියු දැන් වහන්සේ තමන් ස්වරූපයෙන් මිනිසා නැවුසේ දැන් මහන්සියගේ ස්වරූපයෙන් ඔහු නැවුසක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔහු නැවුසක. එතකොට ඔහුම සේපියන් සම්පූර්ණ වෙන්නේ පුරුෂයා ස්ත්‍රිය එක්ක වුණාම ඒක තමයි විවාහය තිබෙන්නේ. ඔවුන්ට විශේෂ රෝල්ස් තිබෙනවා. ඒ දෙමගම පුරුෂයාගේ ස්වරූපය ස්ත්‍රියගේ ස්වරූපයත් ආවේ දෙවියන් වහන්සේගේ නිර්මාතෘවරයා තුල තිබුණු ඒ ඉරසා හඳ වගේ කොම්ප්ලිමෙන්ටරි ගතිය ප්‍රතිවිරුද්ධ ගති වෙන නෙමෙයි එකිනෙකාට සහයෝගී සුසංයෝගයක් වෙන ගති වෙන එක් පාර්ශ්වයක දුන්නාසේ එක් ගතින જાතිය දුන්න අනිත් පාර්ශ්වයකට තව ගති වෙන જાතිය දුන්න අපි දෙගොල්ල එක්කව වෙන ජන සමාජය ගොඩනගන ජන සමාජය ගොඩනගන්න දෙවි පියා දුන්න සලස් තමයි පව් දැන් මගේ 210 වෙනි පිටුක බලන්න ඒ වගේම මගේ ඇප් එකක් තියෙනවා ඒක නිල ගන්න පුළුවන් Android වලට ඇප් එකක් තියෙනවා Apple Store එකේ ඇප් එකක් තිබෙනවා Golden Nuggets කියලා. ඒකේ මේ කාරණා තව දිගට විස්තර කරලා තිබෙනවා. පවුලේ නඩත්තුවට තමයි මහසි ලෝකී සම්පත් නැහැ. ඒකට අම්මෙක් පුරුෂයෙක් ස්ත්‍රියක් තාවි තීරණයක් ගන්නවා අපි තරුණියට හෙටක් තිබෙනවා. තරුණියක තියෙන හෙට තමයි පිතෘත්වය සහ මාතෘත්වය. දැන් ඔයාලා ගන්න කාරුණ්‍යයට තියෙන හැටවනාහි පිතෘත්වය සහ මාතෘත්වය ඊළඟ પરම්පරාවට වැයවෙනක තපවෙනක දිව්‍ය සල්ස. ඒ සඳහා තමයි ඉගැන්වීම් ශික්ෂණය පාඨශාලා වෘත්තීන් තව પરම්පරාවක්.
ජීවත් කරවි තව පරම්පරාවකට සුගතිය ප්‍රගතිය ලබා දී ඒක තමයි මිනිස් ජීවිතයේ පරමාර්ථය ඒ සඳහා යහපත් නිරෙකින්න උන්වහන්සේගේ ජීවිතය පිළිගත් උන්වහන්සේගේ සලස්ම පිළිගත්තා හිස්කම යන උන්වහන්සේ අවතින දේවල් වලින් පුරු නැත්තම් කොච්චර දේවල් දැන් අද දින හෙට නැති වෙයි ස්වභාවත් එහෙමයි කීර්තියත් එහෙමයි Facebook එකේ likes උත් එහෙමයි Snapchat එකේ රූපෙත් අද දින නැති නැති වෙයි නමුත් උන්වහන්සේ පවතින දේවල් වලින් අපි පුරවන හොඳ මිතුරන් අපිට දෙනවා කලම කිසිම විපතේදී අපි කරුණින් නැතිය එතකොට උන්වහන්සේ ක්‍රමිකතාවයක් දෙන එතකොට තවත් අලු වෙන්නේ නැහැ අන්ධකාරය තවත් එන්නේ නැහැ අපිට අපේ අපිට අපේ අනාගතේ පේන්න පටන් ගන්න ඔබ ඒ හරි වයසට ආවම ජීවිත සහකාරී හෝ සහකාරියක් උන්වහන්සේ එකට ක්‍රමයක් සම්පාදනය කරන අපේ උපරිම යහපත සඳහා එතකොට ඒ විදිහට එතකොට උන්වහන්සේ මොනවද දුන්නේ උපරිම යහපත සඳහා දැන් උන්වහන්සේ උන්ට ආශිර්වාද කළසේක ආශිර්වාදය කියන්නේ දිව්‍ය ගම්මිතාව ආශිර්වාදේ ලැබුවාම නිකන් අන්‍යම වෙක්ෂක් කියන දිනු අනුව කරා ඒ කාන්තෙම යන පතේකට තමයි අපි ඇතුළු වෙන්නේ. පතේ අඳින්නයි, කෝචස්ලා හොයන්නයි, එම් උන්වහන්සේ ආශිර්වාදේ කියන්නේ සරස සලවේ යා මේ කාරණාවෙදි මම ඔබ සතුයි. ඉහලින් එන දිව්‍යමය ස්වභාවෝත්තර උපකාරල අපි තුල ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ස්වාමීන් වහන්සේ අපිට දෙන්නා වූ මේ පණිවිඩය අද කොහොම හරි උපත්තියකේ 28 තිබෙනවා දැන් වහන්සේ උන්ට කියනසේ උඹලා අජ ආශිර්වාද මොකද ආශිර්වාදය කියන්නේ අර සර්සෙන් සලවෙන් යා ජීවිත ගමනට දිනුම් කනුව පේනවා දිනුම් කනුව කරන අපි බාධාවක් නැතුව වැටෙන්නේ නැතුව පැකිලෙන්නේ නැතුව පතේ වරද්දගන්නේ නැතුව අපිට යන්න එතකොට මම ඉතිස්සලා කිව්වා පළවෙනි පහ ඊළඟට 6 නම් 10ට 10 නම් 14ට එතකොට 15 ඉඳලා 19ට ඔය වගේ ඒ පස් අවුරුදු සලස්මක් වගේ දෙයක් මිනිස් ජීවිතේ ක්‍රියා කරන්න ඕනේ 20 ඉඳන් 24 බොහොම වැදගත් කාලයක් අපේ වෘත්තීය ක්ෂේත්‍රයේ ඇතුළු වීම අපේ ජීවිත සහකරු ගැන හිතීම සම්භවීම ඉතාම වටිනා සුන්දර කාලයක් ඒකටත් ස්වාමීන් වහන්සේ විසලස්මක් තිබෙනවා එතකොට මේක තියෙන නුඹලා පළමු එක ඵල දරන දෙවෙනි එක ඔබ ගුණණය වෙන තුන්වෙනි එක ඔබට දෙවි පියන වහන්සේ දුන්න කොටසට අපි මේක ගිසර කරා ටිකක් පූර්ණ කළා ඒ පූර්ණ වුණේ නැත්තම් විරුණු කලේදී නොසලේ නොපිරුණු කලේදී අයෙම සලේ තනම අචල් එකක් තියෙනවා මම පිළිගන්නේ නෑ ආරයක් පිළිගන්න ඉරිෂියාවක් වෙනවා මේ පිරීම කියන එක යහපත් දෙයක් ඒ ගැන අදහසක් මිනිස් සිතේ තිබෙන තෘප්තිය දේ වචනයක් තියෙනවා දේව භක්තිකම සම්බන්ධ තෘප්තිමත් වීම මහත් ලාභයක් එතකොට මිනිස් වර්ගය හතර කොටසක් ඉන්නවා යහපත් ඉඳලා දෙන මඟ ඔවුන් තෘප්තිමත් තව කට්ටියක් ඉන්නවා යහපත් දෙයක් ඕනෙත් නෑ මට ඕන විදිහට මං ජීවත් වෙනවා නැවගිලුණක් බෑන්චු මගේ අලුත්කම ඉන්නේ අපායේ මං එහෙ ගියත් කමක් නෑ කියලා ඒගොල්ලන්ගේ වර්තමාන දෘශ්‍ය ව්‍යාකලාපය ගැන ඒගොල්ලෝ උදම්මයි අපි එහෙම වෙන්නේ නැහැ අපි කැමති දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක් තව කට්ටියක් ඉන්නවා තමන් හොඳ නැති මාර්ග ගැන දුක් වෙනවා මේ අතෘප්තිකර භාවය මොකද කියලා ඒගොල්ලෝ ක්‍රමයෙන් ගැලුම් කරවා නම් යා ඒගොල්ල හොයනවා යහපත් ඉන්දිරාගේ හඬ ඒගොල්ලන්ට ඇහෙනවා යහපත් ඉන්දිරාත් අපිට කතා කරනවා මාගේ බැටළුව මාගේ හඬ අසති එතකොට කලදරීම් ඒ අපි වර්ධනය වීම තුන අපිට අයිති දේ පිරවීම හතර අපිට ජීවිතේ ලැබෙන හැම සම්පතකින් උපරිම උපරිම දායාදයක් ලැබී අපිට ලැබෙන හැම සම්පතකින් උපරිම ප්‍රතිලාභයක් ලැබී ඒකට ද්විපියන මොහොත සලසන අවසානයේක ඒකට විරුද්ධ වෙන්නා වූ බාහිර දේවල් බැටින් පිට දේවල් වලේ බලයක් අවශ්‍යයි ඒක තමයි අපි තමයි කරන්නේ ඔබට හිතනවා නම් මේ මොහොතේ ඇත්ත තමයි ඔබට දෙන්නේ මගේ ජීවිතයේ හිස්කමක
Dan body